අල්ලරඹ සෙවනේ වැලි පිරුණු අලනේ එහා මෙහා නිදහසේ කෙළිදොලෙන් ගත කළ තරුණ ජීවිත කොහෙදෝ යන අලකලංචියක් නිසා අතරමඟ නතර වූසේකි. විදුහලට සරසවියට කාර්මික විදුහලට ගොස් උපතින් ලැබූ දක්ෂතා මතු කරගෙන අධ්‍යාපනයේ හදාරන්නට තිබූ ඉඩකඩ ප්‍රභාකරන් නම් බොරු විමුක්තිදායකයා සියල්ල අහුරා දැමීය. සමාජය සමග සුහද ඇසුරේ නිදහසේ දෙවි ගෙවිය යුතු තරුණ තරුණියෝ මව්පිය රැකවරණ යටතේ හිස් බලාපොරොත්තු ඇතිව ගෙයි මුල්ලේම ගත කළහ. කොටියා කොයි මොහොතේ හෝ බලෙන් ඇදගෙන ගොස් ගිනි අවිය අතට දී යුද පිටියට තල්ලු කරාවියයි බිය ඔවුන්ගේ නහරයක් නහරයක් පාසා ගමන් කළීය. ඒ කාල කණ්ඩි යුගය නිම වී ඇත. දැන් උතුරේ තරුණ තරුණියෝ වවුනියාවේ රාමනාදන්පුරම් ආනන්ද කුමාරස්වාමි කදිරගාමර් අරුණාචලම් යන නිදහසේ වීර නාමයන්ගෙන් හැඳින්වෙන සහන ගම්මානවල අනාගතයට හුරු වෙමින් සිටිති. ඔවුන්ගේ දුක සැප බලන්නට ආණ්ඩුවේ මැති ඇමතිවරු නිතර නිතර යන්නාහ. ඔවුන් යන්නේ හිස් අතින් නොවේ. වෘත්තීය හා කාර්මික පුහුණු ඇමති පියසේන ගමගේ මහතා ළඟදී එම සහන ගම්මානවලට ගියේ දෙමළ දරුවන්ට අනාගතය සැලසුම් කරන්නට හැකි අධ්‍යාපන මධ්‍යස්ථාන කීපයක් විවෘත කිරීමටය. සහන ගම්මානවල ජීවත් වන තරුණ තරුණියන්ට වෘත්තීය හා කාර්මික පුහුණුව ලබා දීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පුහුණු මධ්‍යස්ථාන තුනක් පසුගියදා විවෘත කළේය. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පුහුණු මධ්‍යස්ථානයක්ද දැන් එහි ක්‍රියාත්මකය. තුවක්කුවට බෝම්බයට හා වෙඩිහඬට හුරුව තිබූ තාරුණ්‍ය වෘත්තීය පුහුණු ඔස්සේ සවිබල ගැන්වීමට කටයුතු යොදා තිබීම සහන ගම්මාන නිරීක්ෂණය කිරීමට පැමිණෙන විදේශ රාජතාන්ත්‍රිකයන්ගේ ඇගයීමට ලක්ව තිබේ. උතුරු වසන්තය යටතේ එම ප්‍රදේශයේ සංවර්ධනය සඳහා දෙමළ තරුණ සහෝදර සහෝදරියන්ගේ හැකියාවන් ප්‍රයෝජනයට ගැනීම මහත් ඵලදායක වනු ඇත. දැන් ඉතින් කොළඹ පහසුකම් ඇති සල්ලිකාර තරුණ තරුණියන් බොරු ආඩම්බරකම් නිසා පසෙක දමා ඇති වෘත්තීය පුහුණුවෙන් සහන ගම්මානවල තරුණ තරුණියෝ ඉතා වේගයෙන් දැනුම ලබති. ඔවුන්ගේ මුහුණුවල ඇත්තේ රටක් වටින සිනහවකි. ඒ සිනහව තාවකාලික එකක් නොවේ. ඇමතිතුමාගේ උපදෙස් මත වෘත්තීය පුහුණුව ලබන දෙමළ තරුණ තරුණියෝ සමාජයට යන්නේ දැනුමෙන් පිරුණු රටට වැඩදායක යමක් කරන්නට සැරසුණු ශ්‍රී ලාංකිකයන් ලෙසය. විමසුම සටහන මහින්දාබේ සුන්දරගේ.